ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ e-learning.lk කේ channel එකේ biomap series එකත් එක්ක. මේ සතියේ අපි අප්‍රිකාව පැත්තට යන්න හේතුව ලංකාවෙත් මේ දවස්වල නිතර කතා බහට ලක් වෙන රටක් තමයි උගන්ඩාව. ඉතින් උගන්ඩාව පාලනය කරපු ඒකාධිපති පාලක ඉඩියමීන් ගැන තමයි අපි කතා කරන්නේ. සමහරු කියන්නේ ඉඩියමීන් පිස්සෙක් කියලා. ඉඩියමීන්ට උන්මත්තක ස්වභාවයක් තිබ්බා නැත්නම් උන්මත්තක භාවයක් තිබ්බා. එහෙම කියලා කියනවා. ඉතින් අපි බලමු ඉස්සරහට යද්දී ඉඩියමීන්ට ඇත්තම පිස්සුවද තිබ්බේ ඇයි එහෙම ඔහුට චෝදනා කරන්න හේතුනේ කියලා. අපි ඒ ගැන හොයලා බලමු. ඒ වගේම ඉඩියමීන් ගැන තියෙන තවත් ප්‍රසිද්ධ චෝදනාවක් තමයි ඔහු මිනිමස් කෑවය කියන එක. අපි මීට කලින් කතා කරා බොකාසා ගැන මධ්‍යම අප්‍රිකාවේ ඉඩියමීන්ට සමකාලීන පාලකෙක් තමයි බොකාසා. බොකාසාටත් ඔය චෝදනාව තියෙනවා. ඊට අමතරව ඉඩියමීන්ටත් ඔය චෝදනාව තියෙනවා. අප්‍රිකාවේ හිටපු ඒකාධිපතියෝ ගොඩාක් ඉන්නවා. ඒ හුඟක් දෙනා අතුරෙන් උනත් ඉඩියමීන් කියන්නේ අතිශයින්ම කැපී පෙනෙන දුෂ්ට චරිතයක්. ඒ වගේම ඉඩියමීන්ටයි බොකාසාටයි තමයි ඔය මිනිමස් කාපු චෝදනාව තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ කතන්දර වලට හේතු වුනේ කියලා. කොහොමද ඉඩියමීන් බලයට ආවේ? මොනවද එයා කරපු පිස්සු වැඩ කියලා. ඉඩියමීන් ඉපදුනා කියලා කියන්නේ 1925 දී. හැබැයි ඔහුගේ උපන් කාලය ගැන, උපන් වර්ෂය ගැන පොඩි පොඩි මතභේදයන් තියෙනවා. සමහර මූලාශ්‍ර කියනවා ඔහු 1923 ඉපදිච්ච කෙනෙක් කියලා. තවත් සමහරලාට 1928 තරම් මෑතක උපන් දිනයක් ගැනත් කියනවා. කොහොම හරි සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ 1925 ඉපදුනාය කියලා. අප්‍රිකාවේ ගොඩක් රටවල් වල අපි දන්නවා විවිධාකාර ගෝත්‍ර ජීවත් වෙනවා. ඉතින් ඉඩියමීන්ගේ කියන්නේ උගන්ඩාවෙත්, ඉඩියමීන් ජීවත් වෙච්ච උගන්ඩාවෙත් එහෙම විවිධ ගෝත්‍ර ජීවත් වෙනවා. ඉඩියමීන්ගේ පියා කක්වා කියන ගෝත්‍රයට තමයි අයිති වෙන්නේ. ඒ වගේම ඉඩියමීන්ගේ මව ලුක්බාරා කියන ගෝත්‍රයට තමයි අයිති වෙනවා කියලා කියන්නේ. ඉඩියමීන්ගේ පියා ඉඩියමීන් ඉපදෙන ගොඩක් කාලයකට කලින් 1910 දී විතර රෝමානු කතෝලික ආගමේ ඉඳලා ඉස්ලාම් ආගමට හැරුණා කියලා සඳහන් වෙනවා. උගන්ඩාවේ සැලකිය යුතු ඉස්ලාම් භක්තිකයන් පිරිසක් ඉන්නවා සුළුතරයක්. 13ක් විතර වර්තමානයේ තියෙන සංඛ්‍යා ලේඛනවල හැටියට. දැන් මේ වෙනකොට 13ක් විතර ඉස්ලාම් භක්තිකයන් උගන්ඩාවේ ජීවත් වෙනවා. එතකොට ඉඩියමීන් කියන්නේ නමයිම තියෙනවා. ඔහු උපතින් ඔහුගේ පවුලේ අය ඉස්ලාම් භක්තිකයන්. ඉඩියමීන්ගේ තරුණ කාලය ගැන ඔහුගේ අධ්‍යාපනය ගැන කතා කරනවා නම් ඉතාමත්ම අඩු අධ්‍යාපනයක් තමයි ලැබුවයි කියලා කියන්නේ. ඒ ගැන කතාවක් තියෙනවා, අපි ඒක පොඩ්ඩකින් කියමු. ඉතින් තරුණ කාලේ වුණත් හොඳ සවිශක්තිය තිබ්බ පුද්ගලයෙක් විදිහට අපිට සලකන මේ සඳහන් වෙනවා. අපි දැකලත් තියෙනවා ශරීරය ගත්තත් බොහොම උසමහත චරිතයක් ඉඩියමීන් කියලා කියන්නේ. ඉතින් ඔහුගේ ශරීර ශක්තිය බොහොම ඉහළ අඩියක තිබ්බා කියලා තමයි, ඉහළ තත්ත්වයක තිබ්බා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉඩියමීන් දෙවන ලෝක යුද්ධ කාලේ ලංකාවට ආපු කතාවකුත් තියෙනවා. හැබැයි මේ කතාව බොහෝ දුරට ගොතපු කතාවක් වෙන්න තමයි ඉඩ තියෙන්නේ. මොකද ඉඩියමීන් හමුදා සේවයට බැඳෙනවා ඇත්ත වශයෙන්ම කිංග්ස් අප්‍රිකා රයිෆල්ස්, එහෙම නැත්නම් මහරජතුමාගේ අප්‍රිකානු රයිෆල් බලකායට ඔහු බැඳෙනවා. 1946 දී තමයි ඔහු ඒකට බැඳුණා කියලා සඳහන් වෙන්නේ. ඒ වෙනකොට දෙවන ලෝක යුද්ධය ඉවරයි. ඒක හින්දා දෙවන ලෝක යුද්ධය කාලේ ඔහු ලංකාවට ආවායි කියන එක බොහෝ විට පුරාවෘත්තයක්, ඒ කියන්නේ ගොතපු කතාවක් වෙන්න ඉඩ තියෙනවා. ඇත්ත කතාවක් නොවෙන්න තමයි බොහෝ දුරට ඉඩකඩ තියෙන්නේ. කොහොම නමුත් ඔහු හමුදා සේවයට බැඳුනට පස්සේ 1950 ගණන්වලදී මාවු කැරල්ල කියලා කැරල්ලක් සිද්ධ වුණා කෙන්‍යාවේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව. යටත් විජිත විරෝධී කැරල්ලක්, බොහොම දරුණු විදිහට මේ කැරල්ල අවුරුදු 3ක් විතර පැවතුනා කෙන්‍යාවේ. ගුවන් හමුදාව එහෙම දාලත් තමයි ඒ කැරලිකාරයන්ව අන්තිමට මර්ධනය කරේ. මෙන්න මේ කාලේ කිංග්ස් අප්‍රිකන් රයිෆල්ස් බලකාය කෙන්‍යාවේ යුද්ධ සේවයට යනවා. යනු ඉඩියමීන් කෙන්‍යාවේ යුද්ධ සේවයෙහි නිරත වෙනවා. ඒ කාලේ ඔහුගේ බ්‍රිතාන්‍ය ජාතික උසස් නිලධාරියෙක් හිටියා. ඔහු පස්සේ කාලෙක වාර්තා වැඩසටහනකදී කියලා තියෙනවා ඒ කාලේ ඉඩියමීන්ගේ තිබ්බ ශරීර ශක්තිය ගැන. ඒ කියන්නේ තුවාල වෙච්ච තමන්ගේ සගයෙක්ව එකාතකින් උස්සගෙන, තවාතකින් තුවක්කුවකුත් උස්සගෙන, කිසිම වගේ වගක් නැතුව ඇවිදගෙන ආවලු එක්තරා අවස්ථාවක ඉඩියමීන්. ඉතින් ඒ වගේ කාය ශක්තියක් තිබ්බ මිනිස්සෙක්. ඒ වගේම 1951 ඉඳලා 1960 දක්වා කාලය තුළ උගන්ඩාවේ හෙවිවේට් බොක්සිං සූර්යයා වෙලා තියෙන්නේ ඉඩියමීන්ම තමයි. ඒ වගේ චරිතයක්. ඉතින් යුද්ධ හමුදාවේ ඔහු දිගටම කටයුතු කරා, ඔහු සේවය කරා දිගටම යුද්ධ හමුදාවේ. ඔහොම ඉඳදී 1962 වෙනකොට උගන්ඩාවට ස්වාධීනත්වය ලබා දෙන්න බ්‍රිතාන්‍ය පාලකයන් සූදානම් වෙනවා. ඔය කාලෙම උගන්ඩාවේ
හමුදාවේ ස්වදේශික නිලධාරීන් පුහුණු කරලා හමුදාව ස්වදේශීකරණය කරන්න කටයුතු සම්පාදනය කරමින් ඉන්නවා. ඒ අනුව 1961 අවුරුද්ද වෙනකොට ඉඩි අමීන්ට ලුතිනන් තනතුරක් ලැබෙනවා. යටත් විජිත විදිහට තිබිච්ච අප්‍රිකාවේ රටවල් ගොඩක තියෙන තත්ත්වයක් මේක අපි දැක්ක බොකාසා වුණත් ලොකු නිලයක් දරපු කෙනෙක් නෙමෙයි යුද්ධ හමුදාවේ ඔහු සේවය කරන කාලේ ඉහළට නගින්න ඔහුට විශාල නිලතල අවශ්‍ය වුණේ නැහැ. මොකද හේතුව ඒ රටවල්වල හමුදාවල් එච්චර ලොකු හමුදාවල් නෙමෙයි ඒ කාලේ තිබ්බ හමුදාවල්. එතකොට ඔය හමුදාවේ කාලයක් සේවය කරා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ හමුදාවේ ඉහළ තැනකට යන්න ඔහුට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඉඩි අමීන්ටත් ඒ වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වුණේ. 1961 62 විතර වෙනකන් ඒ හමුදාවල් ඉන්නකොට ඒ නිලධාරීන් ගොඩක් දෙනා බ්‍රිතාන්‍ය ජාතිකයෝ හිටියේ. එතකොට හමුදාව ස්වදේශීකරණය වෙන කොට ඉඩි අමීන් වගේ අයට අවස්ථාව ලැබෙනවා හමුදාවේ ඉහළට යන්න. මේ කාලෙම ඉඩි අමීන් ගේ එක ප්‍රසිද්ධ කතාවක්, ඒ කියන්නේ අර මම අර කලින් කියපු ඉඩි අමීන් ගේ ඉහළ හමුදා නිලධාරියා මේජර් ඉයන් ග්‍රහම් කියලා කෙනෙක්, ඔහුම තමයි ওই වාර්තා වැඩසටහනකදී කියන්නේ ඉඩි අමීන් කොහොමද බැංකු ගිණුමක් විවෘත කරේ කියලා. ඉතින් බැංකුවට ගිහිල්ලා අස්සනක් ගහගන්නවත් පුළුවන් කමක් තිබෙන්නේ නැහැලු. විනාඩි 20ක් විතර පොර කාලා පොර බදලා අන්තිමට බැංකුවේ මැනේජර්ට හිතට හරියන විදිහ අස්සනක් ගහගත්තලු ඉඩි අමීන්. හැබැයි කොහොම හරි මිනිස්සු account එක ඕපන් කරපු දවසේම මේ ගෙවීමේ ක්‍රමයට වාහනයකුයි සූට් 3-4 මිලදී ගත්තා කියලා තමයි කියන්නේ. ඉතින් ඉඩි අමීන් කියන්නේ සුඛෝපභෝගී ජීවිතයට සල්ලි වියදම් කරන්න බොහොම කැමති චරිතයක්. ඉතින් 1962 දී උගන්ඩාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුණාට පස්සේ උගන්ඩාවේ අගමැති බවට පත් වෙන්නේ මිල්ටන් ඔබොටේ. ඔබොටේගේ සමීපතම එක් විදිහට ඉඩි අමීන් ඉන්නවා. ඉතින් ඒ කාලෙත් ඔහු තමන්ගේ සුඛ විහරණය සඳහා තමයි ඒ තනතුරු පාවිච්චි කරන්නේ සහ අගමැතිවරයාට තියෙන සමීපභාවය පාවිච්චි කරන්නේ. ඉතින් ඔහු අල්ලස් ගත්තයි කියනවා, ඔහු විවිධාකාර දේවල් වලට වියදම් කරා කියනවා, සුඛෝභෝගී භාණ්ඩ මිලදී ගන්න එහෙම කටයුතු කරා කියනවා. ඉතින් ඒක ඇත්ත වෙන්න ඕනේ බොහෝ දුරට. මොකද ඔහු අර පළවෙනිම account එකක් open කරපු දවසෙත් වාහනයකුත් මේ ගෙවීමේ ක්‍රමයට මිලදී ගත්තයි කියලා සඳහන් වෙන මිනිස්සෙක් තමයි ඉඩි අමීන් කියන්නේ. කොහොම හරි ඔබටේ එක්ක තිබ්බ සම්බන්ධතාවයනුත් එක්ක ඉඩි අමීන් සහ ඔබටේ දෙන්නා මේ ඇත්දල ජාවාරමකටත් සම්බන්ධ වුණා කියලා චෝදනා පළ වෙලා තියෙනවා ඒ කාලේ. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ ඔබටේට විරුද්ධ චෝදනා එල්ල වෙනකොට ඒ වෙනකොට තිබ්බ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා මිල්ටන් ඔබටේ ජනාධිපති ධූරයට පත් වෙනවා 1966 දී. ඊට පස්සේ ඉඩි අමීන්ට බලය තවත් වර්ධනය වෙනවා. ඊට ටික කාලයකට පස්සේ ඔබටේ තමන්ගේ මිත්‍රයව කර්නල් කෙනෙක් බවට පත් කරලා හමුදාපති බවට පත් කරනවා. හැබැයි ඊට ටික කාලයක් යනකොට මේ දෙගොල්ලෝ අතරේ ඔන්න දෙන්න අතරේ මණ්ඩලයේ ගැටුම් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේ ගැටුම් නිර්මාණය වෙනකොට මේ විවිධ චෝදනා ඉඩි අමීන් දිහාවට එල්ල වෙනවා. හමුදා නිලධාරියෙක්ගේ ඝාතනයක් සම්බන්ධයෙන් උතෝර චෝදනාවක් එල්ල වෙනවා. ඒ වගේම මූල්‍ය ආක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වෙන්න පටන් ගන්නවා 1970-71 වගේ වෙද්දී. 1971 ජනවාරි මාසේ මිල්ටන් ඔබොටේ විදේශගත වෙනවා. ඔහු එන්නේ සිංගප්පූරුවට. ඔහු එන්නේ පොදු රාජ මණ්ඩලීය රාජනායක සමුළුවට සම්බන්ධ වීම සඳහා. චෝගම් කියලා කියන්නේ ලංකාවෙත් 2013 තිබුණ චෝගම් එකක්. පළවෙනි චෝගම් එක තිබ්බේ 1971 සිංගප්පූරුවේ. මේ චෝගම් එකට සහභාගී වීම සඳහා ඔබොටේ එනවා සිංගප්පූරුවට. ඔබොටේ විදේශගත වෙච්ච අවස්ථාවේදී ඉඩි අමීන් බලය අල්ලගන්න. ඊට පස්සේ ඔබටේ කරන්නේ ඔබටේ ටැන්සානියාවට යනවා. ටැන්සානියාවේ ඉන්නේ ඒ වෙනකොට නායකයා ජුලියස් නයරේරේ, බොහොම ප්‍රසිද්ධ චරිතයක්. විශේෂයෙන්ම රාජනායකයෙක් වශයෙන් වගේම අධ්‍යාපනඥයෙක් විදිහට බොහොම ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙක් තමයි ජුලියස් නයරේරේ. නයරේරේ ගාවට යනවා ඔබටේ තමන්ගේ රැකවරණය සඳහා. අයිබුවන්, මගේ නම චතුරංග අබේසිං. අද මම ඔබව හමුවෙන්නේ e-learning.lk platform එක හරහා දත්ත විද්‍යාව පිළිබඳ හැඳින්වීමක් ලබා දීම. දත්ත විද්‍යාව ලෝකයේ ඉතාමත් ප්‍රචලිත, සීග්‍රයෙන් දියුණු වෙන, ඉතාමත් විශාල අපසරියක් තියෙන විෂයපතයක්. නමුත් ලංකාවේ මේ පිළිබඳ දැනුම අවම වශයෙන් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් මෙම විෂය කියලා දීම ඉතාමත් අඩුවෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ අරමුණ සඳහා අපි ඔබ සඳහා සූදානම් කරගෙන තියෙනවා කොටස් 10කින් යුතු පාඩම් 10ක්. මේ 10 තුලින් ඔබට දත්ත විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයකුත්, දත්ත විද්‍යාවෙන් ඔබට
තෝරාගත්ත හැකි කොටස කුමක්ද ඒ ඔබ තවදුරටත් අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ නව දැනුම ලබා ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඊට පස්සේ ඉඩියමින් පටන් ගන්නවා තමන්ගේ තමන්ගේ විදිහට රට පාලනය කරන්න විශේෂයෙන්ම විදේශ විරුද්ධවාදීන් මර්ධනය කරන්න ඔහු පටන් ගන්නවා මුල ඉඳලම ඔහු මුලින්ම ඔබට යටතේ මොකද ඔබට කියන්නේ ඒකාධිපති විදිහට පාලනය කෙනිච්ච කෙනෙක් ඒ වගේම ඔබට 1970-71 වගේ වෙනකොට ගොඩක් ඒ කාලේ තිබ්බ විදිහට කොමියුනිස්ට් කඳවුරට ලං වෙමින් තිබුණා එතකොට ඉඩියමින් බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් එකපාරටම ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල විරෝධයක් නිර්මාණය වුණේ නැහැ හැබැයි ටික දවසක් යනකොට ඉඩියමින්ගේ කටයුතු ගැන ආරංචි වෙනකොට ඒ රටවලුනුත් ටිකක් ඉඩියමින්ගෙන් ඈත් වෙන්න පටන් ගත්තා ඉඩියමින් පළවෙනිම එංගලන්තයට ආපු කතාවත් හරි විහිළු සහගත කතාවක් මේ ඉඩියමින් එක්තරා අවස්ථාවක දැන් මේ කතාවේ කියන විදිහට හීත්‍රෝ ගුවන්තොටුපළට පණිවිඩයක් එනවා ගුවන් යානයකින් මේ එතකොට තමයි දන්නේ මේ උගන්ඩාවේ ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය ලන්ඩන් වලට එනවායි කියලා. ඊට පස්සේ කොමාරි ලන්ඩන් වලට ආවට පස්සේ තමයි මේ එංගලන්තේ මේ රාජ නිලධාරීන් විදේශීය අමාත්‍යාංශයේ අනාදී වශයෙන් නිලධාරීන් ටට්ටක් ගාලා කටයුතු කරලා ඉවර වෙලා මේ ඉඩියමින්ව පිළි අරගෙන එහෙම කරන්නේ. වෙලාවට රැජින ඒ දවස්වල ලන්ඩන් වල හිටියේ. ඉතින් රැජිනව හම්බ වෙන්නත් අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ රැජින ඇහුවලු මේ ඉඩියමින්ගෙන් ඇයි ජනාධිපතිතුමා මේ හදිසියෙම එංගලන්තයට ආවේ කියලා. එතකොට ඉඩියමින් රැජිනට කිව්වලු මේ මහරජිනියනි මේ උගන්ඩාවේ සයිස් 14 සපත්තු නෑ ඒව හොයාගන්න තමයි මම එංගලන්තයට ආවේ කියලා. කොහොමාරි ඔහු ඇත්තරම බලාපොරොත්තු වෙලා තියෙනවා යුද්ධ ආධාර ලබා ගැනීම. මොකද ඒ වෙනකොට තිබ්බ තත්ත්වය හැටියට එක පැත්තකින් ටැන්සානියාවේ ඔබෝටේ දිගටම ඉන්න නිසා ඔහුට තර්ජනයක් දැනලා තියෙනවා ඉඩියමින්ට. කොහොම නමුත් යුද්ධ ආධාර ලබා දීම බ්‍රිතාන්‍ය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉඩියමින් බ්‍රිතාන්‍යයට විරුද්ධව වෛර බැඳ ගන්නවා. ඊට පස්සේ ඔහු විවිධාකාර අවස්ථාවල් වල බ්‍රිතාන්‍ය හාස්‍යයට ලක් කරන්න කටයුතු කරනවා. ටිකක් විහිළු සහගත විදිහට සමහරලාට ඔහු එහෙම කටයුතු කරලා තියෙනවා. එක අවස්ථාවක් තමයි ඔය 1970 ගණන් වල බටහිර රටවල් වලට ආර්ථික අවපාතයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම 1973 යොම් කිපුර් යුද්ධයෙන් පස්සේ, ඒ කියන්නේ ඊශ්‍රායලය සහ ඊජිප්තුව ප්‍රමුඛ අරාබි රටවල් කීපයක් අතර ඇතිවෙච්ච යොම් කිපුර් යුද්ධයෙන් පස්සේ අරාබි රටවල් තෙල් සම්බාධකයක් දැම්ම බටහිර රටවල් වලට. ඒ අවස්ථාවේ තෙල් මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඊට පස්සේ ඒ තුලින් ඇතිවෙච්ච ආර්ථික අපහසුතාවයන් එක්ක ආර්ථික අවපාතයක් නිර්මාණය වුණා ලෝකේ, විශේෂයෙන්ම ඒක බටහිර රටවල් වලට වගේම අනික් රටවල් වලටත් බලපෑවා. එතකොට මේ තත්ත්වය යටතේ බ්‍රිතාන්‍ය ටිකක් අපහසුතාවයකට පෙළෙන්න පටන් ගත්තා. මේ කාලේ ඉඩියමින් පටන් ගන්නවා එක්තරා අරමුදලක්, බ්‍රිතාන්‍ය බේරා ගැනීමේ අරමුදල කියලා. ඊට පස්සේ ඔහු උගන්ඩාවේ ජාතිකයන්ට කියනවා මේ බ්‍රිතාන්‍ය බේරා ගැනීමේ අරමුදලට මුදල් සහ ආධාර ලබා දෙන්න කියලා. ඒ අනුව ආහාර එහෙම එකතු කරලා එක්තරා අවස්ථාවක ඔහු මේ සමුක සාකච්ඡාවකදී කියනවා බලන්න බ්‍රිතාන්‍යයේ ඉන්න ඉතාමත්ම අමාරු තත්ත්වයක අපි බ්‍රිතාන්‍යයට උදව් කරන්ඩ ආහාර සහ මුදල් එකතු කරා. ඒ වුණාට රැජින තාම ප්ලේන් එකක් එව්වේ නැහැ අපිට ආධාර ටික යවන්න කියලා. ඉතින් එහෙම දෙයක් ඔහු ඇත්තටම සමුක සාකච්ඡාවකදී කියලා තියෙනවා. ඉතින් ඔය වගේ හැසිරීම් එක්ක ඔහු ටිකක් මේ මොලේ හොඳ නැති මිනිස්සෙක් විදිහට තමයි සමහර අය ඔහුව සැලකුවේ. මොකද සාමාන්‍ය රාජනායකයෝ ඔය වගේ කතා කියන්නේ නැති නිසා. ඉතින් අනික් කාරණේ උගන්ඩාවේ තිබ්බ ආර්ථික තත්ත්වයට ඊට වඩා විශේෂ හොඳක් නැහැ. ඉතින් තමන්ගේ රටේ කටයුතු බලා ගන්න නැතුව මේ මිනිස්සු එංගලන්තය ගැන මේ විදිහට කතා කරන එක ගැන එක්තරා විදිහක මේ උපහාසයක් තමයි ඒ කාලේ අනිකුත් සමහර රටවල පාලකයන් සහ ජනතාව තුළ ඉඩියමින් ගැන තිබුණේ. ඉඩියමින් තවත් දෙයක් කරනවා එංගලන්තයත් එක්ක වෛර බැඳගත්තු හින්දා 1970 ගණන් වල මුල් කාලෙම 1972 දී ඔහු බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍ර සහිතව උගන්ඩාවට ආපු ආසියාතිකයන්ව පිටවම් කරනවා. ඉතින්දී ගොඩක් වෙලාවට වෙන්නේ ඉන්දියානු ජාතිකයන්ට තමයි උගන්ඩාවෙන් යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ඉන්දියානු ජාතිකයන් විශාල ප්‍රමාණයක් උගන්ඩාවේ, කෙන්යාවේ වගේ රටවල හිටියා ඉන්දියානු ජාතිකයන් ගොඩක්. එතකොට උගන්ඩාවේ හිටපු හුඟක් ඉන්දියානු ජාතිකයන්ට රට අතහැරලා යන්න වෙනවා. ඉන්දියානුවන් තමයි හුඟක් වෙලාවට වෙළඳාම් කටයුතු ඒ වගේ දේවල් කරේ. එතකොට ඒගොල්ලන්ට ඒ දේවල් දාලා යන්න සිද්ධ වුණාම ඉඩියමින් කරන්නේ ඕන කෙනෙක්ට ඒ ව්‍යාපාර
අල්ලගන්න දෙන එක යනු ඉඩියමින්ගේ සහචරයෝ ගොඩක් වෙලාවට මේ ව්‍යාපාර තමන්ගේ අතට ගන්නවා. එහෙම අතට ගත්තට ඒවා ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒක ප්‍රතිඵලයක් විදිහට වැඩි කාලයක් යන්න කලින් ඒ ව්‍යාපාර ඔක්කොම කඩාගෙන වැටලා විනාශයට පත් වෙනවා. ඒක උගන්ඩාවේ ආර්ථිකයට දරුණු විදිහට බලපානවා. මේ අතරේ උගන්ඩාව 1971 වෙනකොට ඊශ්‍රායලයේත් එක්ක යම් යම් සම්බන්ධතා තිබුණා. ඊශ්‍රායලයෙන් යුද්ධ උපදේශකයෝ එහෙම ලබා ගත්තා මිලිටරි නොබොටේ ඉන්න කාලේ. ඉඩියමින් නැවිල්ලා ඉවරලා ඊශ්‍රායල් උපදේශකයන්ව අයින් කරලා දාලා ගඩාෆිව ලං කරගන්නවා. ගඩාෆි අපි අපේ බයෝමැප් සීරීස් එකේත් අපි පළවෙනියෙන්ම කරේ ගඩාෆි ගැන. ඕගොල්ලන්ට පුළුවන් අපේ සීරීස් එකේ බලන්න. ගඩාෆිත් ඒ කාලේ බලයට ඇවිල්ලා වැඩි කාලයක් නැහැ. තරුණ බොහොම ජනප්‍රිය චරිතයක් ඒ කාලේ. ඉතින් ගඩාෆිත් එක්ක ඉඩියමින් යාළු මිත්‍රකමක් ඇති කරගන්නවා. ඒ අනුව ලිබියානු උපදේශකයෝ එනවා උගන්ඩාවට. ඉතින් මේ කාලේ අපි ඔය දන්න විදිහට උගන්ඩාව බොහොම බරපතල විදිහට පීඩනයට ලක් කරලා ඉඩියමින් තමන්ගේ පාලනය ගෙනියන්නේ තමන්ගේ තමන්ගේ හෙංචයියන්ට තමන්ගේ විරුද්ධවාදීන්ව ඕන ඕන හැටියට ඝාතනය කරන්න මරා දාන්න එහෙම නැත්නම් වද දෙන්න ඒ වගේ දේවල් වලට ඉඩකඩ සලස්සලා දීලා තිබුණා. මේ කාලේ ඉඩියමින් ගැන කියපු තිබිච්ච එක කතාවක් තමයි ඉඩියමින්ගේ විරුද්ධවාදීන්ව ඉඩියමින් ඝාතනය කරවලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඔලු එකතු කරාය කියලා ඩීප් ෆ්‍රීසර් එකක දාලා ඒ තියාගත්තයි කියලා කතාවක් තියෙනවා. ඒ වගේම ඒ මිනි මාස් කෑවයි කියලා චෝදනාවක් තියෙනවා. කොහොම හරි අර එකතු කරගත්තයි කියන හිස් ටික හොයාගන්න ලැබුණේ නැහැ ඉඩියමින්ට බලය නැති වෙච්ච වෙලාවෙත්. ඉතින් ඒවා විනාශ කරන්නට ඇති කියලා තමයි සැක කෙරෙන්නේ. ඒ වගේම තවත් එක්තරා කතාවක් තියෙනවා. ඒක මේ ඉඩියමින්ගේ එක භාර්යාවක් ගැන. ඉඩියමින් භාර්යාවන් 7 දෙනෙක් විතර ඔහුට ඉඳලා තියෙනවා. ළමයි 40ක් විතර ඉඳලා තියෙනවා. ඉතින් ඉඩියමින්ගේ එක භාර්යාවක් හිටියා කේ කියලා තමයි ඇය හැඳින්වෙන්නේ. ඇයව 1974 දී ඉඩියමින් ඇයව දික්කසාද කරනවා. ඊට පස්සේ ඇයව ඝාතනය කරනවා. ඝාතනය කරලා මේ කෑලි කපපු ශරීරයක් තමයි රෝහලට එවන්නේ. මේක පිටිපස්සෙනුත් ඉඩියමින් තමයි හිටියේ කියලා තමයි විස්තර කෙරෙන්නේ. ඔගොල්ලන් සමහර විට මේ සමහර දේවල් දැකලා ඇති. චිත්‍රපටයක් තියෙනවා බොහොම ප්‍රසිද්ධ, ද ලාස්ට් කිං ඔෆ් ස්කොට්ලන්ඩ් කියලා. ජයිල්ස් ෆෝඩන් කියලා බ්‍රිතාන්‍ය නවකතාකරුවෙක් විසින් රචනා කරන ලද ද ලාස්ට් කිං ඔෆ් ස්කොට්ලන්ඩ් කියන පොතෙන් තමයි ඒ ඒ පොත ආශ්‍රයෙන් තමයි ඒ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. ලංකාවෙත් කීපසරයක්ම ඕක ටීවී එකේ පෙන්නුවා. විවිධාකාර අවස්ථාවල් වල විවිධාකාර දේශපාලන හේතු වලටත් ඕක පෙන්නුවා ටීවී එකේ. ඉතින් ඒ ලාස්ට් කිං ඔෆ් ස්කොට්ලන්ඩ් කියන නම ඉඩියමින් තමන්ටම ආරූඪ කරගත්තු නම් වලින් එකක්. ඔහු එහිදී කියන්නේ ස්කොට්ලන්ත ජාතිකයන් ඉංග්‍රීසීන්ගෙන් නිදහස දිනා ගැනීම සඳහා සටන් කරනවා. ඒ සටනට නායකයෙක් අවශ්‍යයි. මම ඒකට නායකත්වය දෙනවා යන ආදී වශයෙන් ප්‍රකාශ කරමින් ස්කොට්ලන්තයේ අවසාන රජුරු මම කියලා ඔහු කියනවා. ඔන්න ඔය කාරණේ උඩ තමයි ඔය ද ලාස්ට් කිං ඔෆ් ස්කොට්ලන්ඩ් කියන නම ඒ පොතට ඇවිල්ලා තියෙන්නෙත් සහ ඊට පස්සේ ඒක චිත්‍රපටියට ඇවිල්ලා තියෙන්නෙත්. ඉතින් මේ වගේ ඔහු තමන්ට විවිධාකාර විරුද්ධ නාමයන් ලබා ගන්න හරි ආසාවෙන් හිටිය ඔහු එක්තරා අවස්ථාවක කියනවා මේ අප්‍රිකාවේ සහ විශේෂයෙන්ම උගන්ඩාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පරාජය කළ පුද්ගලයා කියලා තමන්ට නමක් දාගන්නවා. සියලුම සත්වයින්ගේ රජ්ජුරුවෝ කියලත් නමක් දාගන්නවා. ඔය විදිහට ඔහු විවිධාකාර අවස්ථාවල විවිධාකාර නම් දාගන්නවා. තමන්ට ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ලබා දෙනවා තමන් විසින්ම. ඒ වගේ විවිධාකාර කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම අර සුඛෝභෝගී ජීවිතය උපරිමයෙන් විඳිනවා ඔහුගේ පාලන කාලය ඇතුළත. මේ කාලේ ඔහුට වෙච්ච එක්තරා අභග්ගයක් සහ ඒ වගේම විශේෂ අපකීර්තියක් තමයි 1976 එන්ටබේ සිද්ධිය. ගොඩක් අය දන්නවා ඊශ්‍රායල් ජාතිකයන් ප්‍රංසගුවන් යානයක් ඇවිල්ලා එන්ටබේ වල පැහැරගෙන ඊට පස්සේ ඒක එන්ටබේ කියන ගුවන් තොටුපළේ නවත්තලා තියෙනවා. ඒ අවස්ථාවේ ඊශ්‍රායල් විශේෂ බලකා ඇවිල්ලා ඒ ගුවන් යානය ඉන්න ප්‍රාණපකරුවන්ව මුදාගෙන අරගෙන යනවා. මේ සිද්ධිය ඉඩියමින්ගේ කීර්තියට බොහොම දරුණු විදිහේ කැලලක් බවට පත් වෙනවා. මොකද උගන්ඩාවටම ඇවිල්ලා උගන්ඩාවේ හිටපු අර ප්‍රාණපකරුවන් මුදාගෙන යන්න ලැබීම ඉඩියමින් ඒක තමන්ට සිද්ධ වෙච්ච බෞද්ධලික අපකීර්තියක් කැලලක් විදිහට තමයි දකින්නේ. ඉඩියමින්ගේ අවසානය ළඟා වෙන්නේ 1978 දී. 79 දී තමයි ඔහුට බලය නැති වෙන්නේ. ඔහුගේ අවසානය කියන්නේ ඔහුගේ බලය නැති වෙන්නේ.
ඒක ඒ ඒ සිද්ධීන් මාලාව ආරම්භ වෙන්නේ ඒ සිද්ධීන් මාලාව තීව්‍ර වෙන්නේ 1978 දී. අපි කලින් කිව්වා ටැන්සානියාවේ ජුලියස් නයරේරේත් එක්ක ඉඩි අමීන්ට මුල ඉඳලම ප්‍රශ්නයක් තිබ්බා. මොකද ඔබටේට ආරක්ෂාව ලබා දීපු එක අනික එක ඔබටේ ඉන්න තාක් කල් ඉඩි අමීන්ට තර්ජනයක් තිබ්බා. මොකද ඔබටේ සමග හිටිය ඉඩි අමීන්ට විරුද්ධවාදී කණ්ඩායම ඒ කණ්ඩායමට උදව්පදව් කරමින් ටැන්සානියාව ඒ අයට ආරක්ෂාව ලබා දෙමින් තිබුණා. 1972 දී මේගොල්ලෝ ටැන්සානියාවේ ඉඳලා උගන්ඩාව ආක්‍රමණය කරන්න පොඩි උත්සාහයක් ගත්තා. ඒක අසාර්ථක වුණා. හැබැයි ඊට පස්සේ ඉඩි අමීන් ඔබටේ සහ නයරේරේ එක්ක වෛර බැඳගත්තා. 1978 වෙනකොට ඉඩි අමීන් කල්පනා කරනවා තමන්ට දැන් පුළුවන් විශේෂයෙන්ම ලිබියාවේ සහයෝගයත් එක්ක ටැන්සානියාවට පහර දෙන්න. විශේෂයෙන්ම වයඹදික ටැන්සානියාවේ තියෙන උගන්ඩාවට දකුණින් කගේරා කියලා ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ උගන්ඩාවට අයිති කියලා ඉඩි අමීන් ප්‍රකාශ කරලා 1978 ඔක්තෝබරයේදී විතර ඉඳලා ඉඩි අමීන්ගේ හමුදා උගන්ඩාවේ ඉඳලා ටැන්සානියාවට පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ටැන්සානියානු හමුදා වගේම උගන්ඩාවේ ඉඩි අමීන්ට විරුද්ධ කණ්ඩායම ඔබොටේගේ කණ්ඩායම සහ වර්තමාන ජනාධිපති මුසවේනිගේ කණ්ඩායම වගේ අය සටනට බහිනවා ඉඩි අමීන්ට විරුද්ධව. ඒතකොට ටැන්සානියානු හමුදාවේ ආධාරය ඇතුව ඔබොටේගේ කැරලිකාර හමුදාත් එක්ක ඇවිල්ලා ටැන්සානියා මේ උගන්ඩාවට ඒ හමුදා කඩාවැදිනවා. මේක ඔය දවස්වලම 1978 අන්තිම කාලේ 1979 මුල් කාලේ ඔය දවස්වලම සිද්ධ වෙච්ච තවත් සිද්ධියක් තියෙනවා. ඔය වගේම සිද්ධියක් අපි කතා කරා ඒ ගැන පොල් පොට් ගැන කතා කරනකොට. මොකද පොල් පොට්ගේ කාලෙත් පොල් පොට් අන්තිමට වියට්නාමෙත් එක්ක රණ්ඩුවකට පැටලලා වියට්නාමයට පහර දීලා අන්තිමට වියට්නාමය පොල් පොට් විරෝධී කාම්බෝජ කැරලිකරුවනුත් එක්ක එකතු වෙලා කාම්බෝජයට අනෙක් පැත්තට පහර දෙනවා. ඔය සමකාලීනවම තමයි මේ සිද්ධිය වෙන්නේ. 1978 අවුරුද්දෙම තමයි මේ සිද්ධිය වෙන්නේ. 1979 අවුරුද්දෙම තමයි ඒ යුද්ධය ඉවර වෙන්නේ. පොල් පොට්ට බලය නැති වෙන්නේ 1978 ජනවාරි 8 වෙනිදා. ඉඩි අමීන්ට බලය නැති වෙන්නේ 1979 අප්‍රේල් මාසේ 11 වෙනිදා. නයරේරේ කියනවා උගන්ඩාවේ කැරලිකාර කණ්ඩායම් වල ආණ්ඩුවක් පිහිටුවන්න ඕනේ. ඊට පස්සේ එහෙම තමයි උගන්ඩාවේ කම්පාලා නගරයට යා යුත්තේ කියලා එහෙම නයරේරේ ප්‍රකාශ කරනවා. ඒ නිසා ටික දවසක් ගිහිල්ලා තමයි ඒගොල්ලෝ අලුතෙන් ආණ්ඩුවක් පිහිටුවාගෙන, يعني විකල්ප ආණ්ඩුවක් පිහිටුවාගෙන 1979 මාර්තු මාසෙ විතර වෙද්දි ඊට පස්සේ ඉඩි අමීන්ගේ හමුදාවලට පහර දෙන්න පටන් ගන්නවා. මාර්තු මාසෙ 1979 දී සිද්ධ වෙච්ච සටනකදී ඉඩි අමීන්ගේ හමුදා පරාජයට පත් වෙනවා. ඒ අවස්ථාවේදී ලිබියානු උපදේශකයෝ රටින් ඉවත් වෙලා යනවා. ඉඩි අමීන් තනි වෙනවා. ඉඩි අමීන්ගේ හමුදා කඩාගෙන වැටෙනවා. ඉඩි අමීන් අන්තිමට රටින් පැනලා යනවා. ඔහු ලිබියාවට ගිහිල්ලා ඊට පස්සේ සෞදි අරාබියාවට යනවා. ඔහුගේ ජීවිතයේ අන්තිම කාලය ඔහු ගත කරන්නේ සෞදි අරාබියාවේ. ඉඩි අමීන් 2003 දී මරණයට පත් වුණා. ඉතින් ඔහුගේ වැරදි වලට, ඒ කියන්නේ ඔහු කරපු මනුෂ්‍ය ඝාතන වලට ඒවට කවදාවත් ඔහුට වරදක් කොහෙන්වත් කිසිම අධිකරණයකින් වරදක් මේ කියන්නේ දඬුවමක් ලැබුණේ නැහැ. ඉතින් ඔහු විදේශගතව ඊට පස්සේ ඔහුගේ කාලේ ජීවත් වුණා. නමුත් ඉඩි අමීන් කරපු දේවල් සම්බන්ධයෙන් කවුරුත් කතා කරනවා. අප්‍රිකාවේ උච්චර ඒකාධිපතිව ඉඳලා ඉඩි අමීන් තමයි ඒනුත් හැමෝම කතා කරන චරිතය බවට පත් වෙලා තියෙන්නේ. ඒ තරම් කුප්‍රකට චරිතයක්. ඉතින් ඔහු උන්මත්තකයෙක්ද කියන කාරණය සම්බන්ධයෙන් විවාදයක් තියෙනවා. අපි කලින් කතා කරා ඔහු කරපු සමහර දේවල්. සමහර අය විශ්වාස කරන්නේ ඔහු තමන්ව උන්මත්තකයෙක් විදිහට පෙන්නුම් කරා විතරයි, නැතුව ඔහු ඇත්තටම පිස්සෙක් නෙමෙයි කියලා. සරලව කිව්වොත් ඔහුට ඕනකම තිබ්බා ලෝකෙ මිනිස්සුන්ට පෙන්නන්න ඔහුට උන්මත්තක භාවයක්, එහෙම නැත්නම් පිස්සුවක් තියෙනවා කියලා. එහෙම එතකොට අර ඒ වගේ කෙනෙක් කරන දේවල්, يعني ඊටාම දරුණු විදිහ දේවල් වලට ඔහුට යන්න පුළුවන් වුණා. මොකද ලෝකෙ මිනිස්සු කියයි මේ උන්මත්තක මිනිස්සෙක්නේ කියලා. ඒ වගේ දෙයක් ලෝකෙ මිනිස්සු කියයි. ඒ අර්ථයෙන් තමයි ඔහු පිස්සුවක්, ආරූඪ කරගත්තු පිස්සුවක් මිසක ඒක ඇත්ත පිස්සුවක් නෙමෙයි කියලා සමහර අය කියනවා. සමහර විචාරකයෝ ඒ වගේ අදහසකුත් ඉදිරිපත් කරනවා. ඉතින් අපිට ඒක කියන්න බෑ. මොකද මම හිතන්නේ ඉඩි අමීන්ව කවදාවත් මනෝවෛද්‍ය විශ්ලේෂණයකට යොමු නාය කියලා, යොමු කළා අය කියලා ඔහුට ඇත්ත වශයෙන්ම උන්මත්තක භාවයක් තිබ්බද නැද්ද කියන එක හොයාගන්න. නමුත් ඔහු කරපු දේවල් උන්මත්තක දේවල් තමයි. සමහර වෙලාවට ඔහු කරපු දේවල්, ඔහු කියපු දේවල්, කරපු දේවල්, කියපු දේවල්. ඉතින් ඒක ඇත්ත උන්මත්තක භාවයක්ද නැද්ද කියන එක ඇත්තටම අපිට, මං හිතන්නේ, කවදාවත් උත්තර දෙන්න පුළුවන් වෙන එකක් නැහැ. ඉතින් ඒ නමුත් මිනිස්සු අතරේ නිර්මාණය වෙලා තියෙන සාමාන්‍ය පිළිගැනීම තමයි ඉඩි අමීන් කියන්නේ අන්ත දුෂ්ට
ඒකාධිපති උන්මත්තකයෙක් කියන එක. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි මේ වගේ වීඩියෝස් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා e-learning.lk YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක like කරන්න. Facebook page එකේ link එක ඕගොල්ලන්ට description එකෙන් බලා ගන්න පුළුවන්.